ත් මිර පෞුගගේ අවුරුදු හැස්තෑම එක නිදහස ලබපු දවසින්දල අදදක්වා, මේරටේ බහතරයක් ජනතාව තමන්ගේ චන්දේදුන්නේ ජනතා ද්‍රෝහීන්ට. ඒමන්නත් තම් තමම්ව කඩේවන තක්කඩීන්ට. මේ ප්‍රතිබාලයක් පජහයට තමයි පෞගිය අවරදු හැත්තෑම. අප එරටේ මිනිස්සු හාල්පාරු මස්තපාලු ආර්ථකයකට මූහුණ දුන්නේ. සමාජ දේශපාල විනාශයකට මූුණ දුන්නේ. ෙේවතත් මිටෝරනි. අදදක්වාම අපේ සමාජය මේක වෙනස් කරන්නට කැමතින් නැහැ. අපේ පාර්ලිමේන්තු ඉන්න බහුතරයා ඉගැනසිට හැත්ත පහක් විතර ඕනල් අසමත් කාලකන්නේ කියලා අද වෙනකොට මේරටේ බහුතරයක් දන්නවා. ඒවිතරක් නෙමෙයි අපේරටේ ජනාජිපිතිවරයා අගමටිවරයක්ත් ඒ විදිහෙම කාලකන්නේ දෙදෙනේ. විිශේෂෙන්ම එතරම් අධ්‍යාපනයක් නොලබපු සමාජයට ආදරියය නොකරන තමන්ගේ පවුලසා බඩගෝස්තරය වෙනුවෙන් ඕනෑම කුපාඩි වැඩක් කරන පරම්පරාව. මිටටෝණ, අපේ පාර්ලමේන්තු ඉන්න තවත් එ නූගත් තක්කඩියඒත් තමයි ජොස්ටන් ජොන්ස්ටන් විතරක්න මේ ජොස්ටන්ගේ තාත්තාත් එහෙමයි. ජොන්ස්ටන්ගේ තාත්තා කාලයෙකුට උරදේ කරුණෑ කල හිටපුූර. නකරස්භාවේ මන්ත්‍රීවරයක්. මොහු කොතරම් අධ්‍යාපනයෙන් අඩු පුද්ගලයෙද්ද කියනවනම් මහ සාමාන්‍යයෙන් කුරුණෑ කල ප්‍රදේශයේ වෙළඳ පොලක ස්තරා දාලතින පකිස් පෙට්ියකු ේදගෙන තමයි දවස ගතර.ඒ අවස්ථාවකට ඔහුට එක්තරා පුද්ගලේ පැමණිලා ඉල්ලීමක් කරනවා දවරුම් පෙස්සමක් අත්සංකරලා දෙන්න කිය. මේ පුද්ගිලට ජීවිතය පළමු වතාට තමයි සල්ලක ගහ අත්සංකර නවස්ථාවක්කාාවේ. මො උඩ පැනල ඒ අත්සංකර. පහඩ උදේ පාන්දරම නගරාධිපතිතුමා හුට එන්න කියෙලා කුණහාර පෙන් බැන්න. බලනකොට, ජොන්ස්ටැන්ගේ මහයකා අස්සංකරලා තියෙන්නේ නගරාධිපිදිලි විුරුද්ධ පැත්සම. මේ වගේ කාලකන්නේ තමයි මේ වගේ කාලකන්නගෙන් පැවතෙනඋන් තමයි අපේරට අද පාලනය කරන්. රණ දුමින්ද සිල්වා කියල කියන්නේ බොහොම පැහැදිලිව මේරටේ පාතාලෙට නාකත් දුන්නු පුද්ගලි. හැබැයි දුමින්ද සිල්වා ගෝටාවේ රාජ පක්ෂට ිට්ටම වැඩ කරපු කෙනෙක්. මේ රට ඉන්න සමහර මීහරක් කල්පනා කරනවා. ්‍රරාජපක්සලා හෙරෝෙන් ජංජ ව්‍යාපාරොලට බොහොම විරුද්ධයි කියලා. හැබැයි එක පට්ට පල් බොරුව. ඔබට මතකන ලංකාේ ලොකුම කුඩු නඩුවේද. ජීවිතන්තය දක්වා සිරිදලුවුමට ලියමුුණු කාන්තාව? කාන්තාව දිනය දවසේ මරා නිදහස් කර. ඒ තමයි නෝලිමිට්කාරයාගෙන් නංගි. මිටණී එදා තමයි මේරටේ තවත් එක් කාන්තාවක් ඝාතනය කරලා එල්ලා මරන්න නියමලා හිටපු එක්තර ඇමතිවරේගේ අඹෝකුත් එදාම නිදහස් කර මිතවරණි මෙන්න මේබිජයට තමයි ආණ්ඩුව පාතාල් ලෝකයේ එදා මර්ධනය කරේ. පහුගේ දවස්සු ලබට එලිවුනාා විිශසම හිරුණකාගේ මහයිකා එක් අවස්ථාවකදීම්. නාලිපතිතුමහම්බෙන් ගිල්ල එකැන කාලෙ හිටපුූ මර හම්බෙන්න්න කියීලා කියනවා, තමන්ගේ ජීවිටයට බරපතල තර්ගනයක් තිවෙනවා දුමින්දගෙන් හරුණා කල්ලා දුමින්ද මේකෙන් නවත්තු වන්න කියලා. අන්නෙ ඒ වෙලාවේ මරා කියපුදේ තමයි, දුමින්ද කියන්නේෙ මගෙනෙක් නෙමයි, ගෝठග ගෝලයෙක් කියලා උබට මතකනං, දුමින්ද සිල්වා බාල අපචාරයක් කරලා කොල්ම මහාදි කරන නටතියන අවස්ථාවේදියේ අහිංසක දැරියට, िපरेशන් හිද ක්ස් දෙන්න බැරි වුණ. අන්න ඒ වෙලාවේ එතැන්ට නිවරදිව පවතින නීතිය සුදදාන නොගනමින්, දුुමින්ද සිිල්වයි වෙලා වැනි දොස්කර නිද හස් කර. එදාම ඔහු ගෝठाාවේ රාජපක්ෂ තමන්ගේ අමාත්‍යන්සේ නිරේක්ෂණ මන්त्र්‍රවයක් බෝට පාත් කර. මෙන්න මේ විදියට තමයි ගෝठයි දුමින්ද සිිල්වයි වැඩ කර පවගේ කාලයපුराම පෙළ සුදා ඇතුළු විවිධ පාතාාල වැඩකරපු සාමාජිකගේ, ඔහුගේ ගුණුම් වලට මුදල්ලාවයි කියනක පහුගේ දවස්වල අධිකරණේද එලිවුණ. මිත්‍රෝනි මේ වනකට දුමින්ද සිල්වාම සේෂ්්‍ර අඩිකරණය මගෙනුත් වැරදිකරු කරලා එල්ලා මරන්න නියවෙලයි ඉන්නේ. හැබැයි මේ වෙනකට ආණඩ ඔහු බේරගන්න විශාල උත්සාහැකේදමින් සිටිනවා.මඇතුරු තුරේ ඔහුගේ සහෝදරයා සාආණ්ඩයේ විවේච පුද්ගලෙන්ට ජරාවදීලා මේ වැඩේ ඉක්මන් කරමින් සිටිනවා. මෙන්නෙ මේ කුපාඩි වැඩේ සඳහා අලුතින්ම යොදාගෙන ඉන්නේ ජොන්ස්ටන් ජොන්ස්ටන් කියන්නන්නේ කටේ බේෙක් නැති කොන්දේස් වෙරහිතව මරාග අසූති ස්ුවොඳයි කෙනෙක් තර අමනේ. මේමලොකොට ජොනයා ප්‍රසිද්කය කියන්න පටන් අරන්ති වෙනවා හැටනමලක්ෂයක් හරක් ඡන්දය දුන්න එක හේතුවත් තමයි දුමින්ද නිදහස් කර ගැනීම කියන කාරණෙ. එ කියන විදියට මේලසේ හැටනමලක්ෂයක් හරක් මේරට ඉන්න කුඩුකාරන්ට මිනිීමරුවන්ට නිදහසේ මේ රටේ ව්‍යාපාර කරන්න ඉඩදීපන් කියල තමයි ගෝටටත් මරාටත් කියලති. මිත්‍රෝනි මේ වෙනකොට ජොනියට ලක්ෂව පණහා කම් වෙලා තියෙනවා. පිශජම දුමින්දගේ කුඩු සල්්‍යවලින් ඕගේ සහෝදරයා හරහා. මේ කාල කන්නිත්‍රමය දිගෙන් දිගටම මේ රට මහා විනාසයක් කරා තල්ලු කරනවා. මේ කාල කන්නික්‍රමය වෙනස් කරන්න පුළුවන් පුද්ගල වෙනසකන්නමයි ප්‍රතිපත්්චමය වෙනසකි. අන්න ඒ සඳහා හැකියාවට? දක්ෂතාවය ඇති මඟ පෙන්වි හැකි සමාජ දේශපාලන කණ්ඩෑමක් සමඟ අපි පරටැම්. පිරනි අර්ගෙනනතු ජැගනය මුතු ඔබට ශීපත් තරමින් මවබෙන් සමුගන්න. ඔබ සමටෑ ජය.